දින නැති දින පොත ජීවන ගමනේ සිත නැවතුණු තැන් පිනිබඳව කිරෙන පුත්කල ආත්ම කතනය සවන රේඩියෝ කෙටි කතාව දින නැති දින පොත සවන රේඩියෝ කෙටි කතාව අද කතාව කීකරු පුතා ඉන්දියා ලේඛිකා අනීටා දේසායිගේ Devoted Son කෙටි කතාව ඇසුරෙන් සවනට පරිවර්තනය කළේ ටොරොන්ටෝවේ ආචාර්ය ජගත් රූපසිංහ. පත්තරකාරයා ගේට්ටුව ළඟට විසිකරපු පත්තරේ අහුලගත් රකේෂ් එතන හිටගෙනම වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වීමේ තරග විභාගයේ ප්‍රතිඵල කියුවා. පත්තරේ කියවන ගමන්ම ගෙදර ආලින්දේට ගිය රකේෂ් උදේ තේ කෝප්පය තුලගාමෙන් හිටපු තාත්තගේ දෙපා වැන්දා. ඉහළ සාමාර්ථයක්ද කියලා තාත්තා ඇහුව ප්‍රශ්නෙට රකේෂ් උත්තර දුන්නේ බොහෝම සන්තෝෂයෙන්. විභාගේ වැඩිම ලකුණු අරගෙන රකේෂ් පළවෙනියා වෙලා. නටමින් ගයමින් මුළු පවුලම හරියට සන්තෝෂ වුණා. මුළු දවස පුරාම නෑදෑයින්ගේ යාළුවන්ගේ සුබපතන්නන්ගේ ගෙදර පිරිලා ගියා. ගෙදර පුරාම විවිධ ආකාරයේ පැණි රස රස කැවිලි. සමහරු මල් මාලා ගෙනල්ලා පළඳවනවා. ගෙදර මල් වලින් සරසලා. පවුලෙන් ඉහළට ඉගෙනගත්ත පළවෙනියා හින්දා රකේෂ් වෛද්‍ය විද්‍යාලයට යවන්න ගෙදර අය හුඟක් දේවල් කැප කළා. වර්මා මහත්තයා, ඔයාගේ පුතා ඔයාට විතරක් නෙමේ මේ පළාතටම හරි ගෞරවයක්. හැම දෙනාම රකේෂ් කිපියා වර්මාට සුභ පැතුවා. රකේෂ් ඉස්සෙල්ලම කළේ මගේ කකුල් දෙක අල්ලලා වැඳපු එක. වර්මා මහත්තයා බොහෝම ආඩම්බරෙන් තමයි කිව්වේ. ගෙදරට ආපු වැඩිමහලු කාන්තාවන්ගේ සතුටට ආපු කඳුළු සාරිපුටෙන් පිහිද ගන්නවා සමහරු දැක්කා. පිරිමි එකිනෙකා වැළඳගෙන සුබ පැතුවා. වර්ම මහත්තය සතුටින් ඉන්නේ මේ වගේ පුත්තු දැන් කාලේ ලේසියෙන් හොයාගන්න බෑ කියලා. වර්ම මහත්තයගේ තාත්තා වගේම වර්මත් ඉස්කෝලේ ගිහින් නෑ. ඒ වුණාට පුතාට හොඳට ඉගැන්නුවා. මේ දරුවා මුළු පළාතටම නම්බුවක්. ගෙදරින් පිටත් වෙන්නට කලින් ගෙදරට ආපු හැම දෙනාම කතා වුණේ ඒ වගේ දේවල්. වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වෙච්ච රකේෂ් හොඳින් ඉගෙනගෙන අවසාන විභාගයත් ඉතාමත්ම ඉහළින් සමත් වුණා. රකේෂ් ඉදිරිපත් කරපු පර්යේෂණ නිබන්ධනය වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉහළින්ම අගය කිරීමකට ලක් වුණා. ඔහුගේ දක්ෂතාවය නිසාම ඔහුට වැඩිදුර අධ්‍යාපනය සඳහා ඇමෙරිකාවට ශිෂ්‍යත්වයක් හම්බුණා. ඔහු ඇමෙරිකාව බලා පිටත් වුණා. ගෙදරට කතා කරන හැම වෙලාවෙම ඔහු ගෙදර අයට කිව්වේ දැන් ඇමෙරිකාව කියලා නෙමේ කියන්නේ USA කියලා කියලා. තමන්ගේ ඉගෙනීමේ වැඩ හොඳින් කරපු රකේෂ් ඇමෙරිකාවේ පදිංචි නොවී ආපහු ගමට ආවා. ඒ රකේෂ් හැදිලා වැඩිලා තිබුණු කහපාට තීන්ත ගාපු පුංචි ගෙදරටම. රකේෂ් ආපහු ආපු එක ගැන වැඩියෙන්ම සතුටු වුණේ අම්මා. ගමේ අය නම් කිව්වේ ඇමෙරිකාවේ ගියපු බොහෝ ඉන්දියන් ළමයි සුදු ගෑනු කසාද බැඳලා කියලා. අම්මා ගමෙන් තෝරගත්ත තරුණියක් එක්ක විවාහ වෙන්න රකේෂ් කැමති වුණා. ඒ පුංචි කාලේ ඉඳන්ම රකේෂ් හොඳින් දන්න අඳුනන ලස්සන යුවතියක්. ගමේ හුඟක් ගෑනු කට්ටිය වගේ ඇය උගත් කෙනෙක් නෙමේ. අහිංසක, ගුණ යහපත්, ගෙදර වැඩ කටයුතු කරගෙන ඉන්න බිරිඳක්. ළමයි හම්බුණාට පස්සේ ඇය ටිකක් මහත් වෙලා කියලා රකේෂ්ට හිතුණා. අවුරුදු ගණනක් නගරයේ රෝහලක වැඩ කරපු රකේෂ් පස්සේ ඒකේ පරිපාලනයට එකතු වෙලා අධ්‍යක්ෂකවරයෙක් වුණා.
පස්සේ රකේෂ් තමන්ගේම සායනයක් ඒවගේම ඩිස්පැන්සරියක් පටන්ගත්තා. තමන්ගේ අලුත්ම ඇම්බැසඩර් වාහනයට දෙමෝපියන් අඟගත්ත රකේෂ් තමන්ගේ අලුත් සායනය තියෙන තැන පෙන්වන්න ඔවුන් රැගෙන ගියා. දොස්තර රකේෂ් වර්ම කියලා ලොකු නාමපෝරුවක් එක ගහලා තිබුණා. කාලෙකදී නගරයේ හිටපු ධනවත්ම වෛද්‍යවරයා බවට පත් වුණේ රකේෂ්. මේ තත්ත්වයට ළඟා වෙන්න රකේෂ් තමන්ගේ ජීවිත කාලයම කැප කළා. මේ කාලේ වෙනකොට රකේෂ්ගේ තාත්තා වර්ම මහත්තයා ගොඩක් වයසට ගිහිල්ලා හිටියේ. වර්ම මහත්තයා අවුරුදු 40ක් වැඩ කරපු භූමි තෙල් විකුණන ෂෙඩ් එකකින් විශ්‍රාම ගත්තා. ජීවිතේ අවසාන කාලෙදි තම පුතාගෙන්ම, ඒ කියන්නේ රකේෂ්ගෙන් ප්‍රතිකාර ලැබපු අම්මා මිය ගියා. කෙනෙකුට ඒක වාසනාවන්ත ජීවිතයක්. මිනිස්සු ඒ ගැන කිව්වේ එහෙමයි. රකේෂ්ගේ ජීවිතේ හරිම වාසනාවන්තයි. රකේෂ් තමන්ගේ දරුවන්ට, බිරිඳට වගේම තමන්ගේ දෙමාපියන්ටත් එක විදිහට ආදරේ කළා. රකේෂ් හිතවතුන් නෑදෑයන් එක්ක එකට සතුට වුණා. දවසින් දවස රකේෂ් ඉතාමත්ම දක්ෂ වෛද්‍යවරයෙක් විදිහට දක්ෂතා පෙන්වන්න පටන් ගත්තා. හැමෝම මුලින්ම ඔහුගේ දියුණුව ගැන ආඩම්බර වුණා. ඒ ගැන කතා කරා. පස්සේ කාලයක් යනකොට හැමෝටම ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වුණා. අම්මා මිය ගියාට පස්සේ රකේෂ්ගේ තාත්තා වර්ම මහත්තයාගේ තත්ත්වය එන්න එන්නම දුර්වල වුණා. නිතර නිතර ලෙඩ වෙන්න පටන් ගත්තා. වර්ම මහත්තයාගේ ලෙඩ ගැන දන්නේ වර්ම මහත්තයාම විතරයි. වර්ම මහත්තයා නිතරම තමන්ගේ ලෙඩ ගැන මෙසිවිලි නැගුවා. දොස්තර පුතාටත් ඒව අඳුනගන්න හරියට අමාරු වුණා. නිතරම නිදිය ගත්තා. දවසේ වැඩි හරියක්ම ඔහු කළේ ඉස්ප්‍රින් ඇඳේ වැතිරගෙන ඉන්න එක. සමහර වෙලාවට කිසි දෙයක් කතා නොකර නොසෙල්වි හිටියා. එතකොට මුළු පවුලම ඔහු වටේ එකතු වෙලා දුක් වෙලා අඬන්න පටන් ගත්තා. එතකොටම ඔහු එක සැරේට නැගිටලා හතර වටේටම බුලත් කියලා ගැහුවා. වටේ ඉන්න අයව විහිළුවකට ලක් කරා. වර්ම මහත්තයා නිතර නිතර මේ කරන්නට පටන් ගත්තම කෙදරායට මේක කරදරයක් වුණා. මුණුබුරාගේ උපන්දින උත්සවයේ දවසේ නිසල්මනී වැතිරී ඉන්න ඔහු ගාවට රකේෂ් මහත්තයාගේ පියා වර්ම මහත්තයා සියලු දෙනාටම එන්න කිව්වා. හැමෝම වර්ම මහත්තයා ගාවට ආවා. එක පාරටම වර්ම මහත්තයා ගහපු බුලත් කෙළ පාරෙන් රකේෂ්ගේ බිරිඳගේ අලුත්ම සාරිය නෑවිලා ගියා. උපන්දින සාදේ එතනින්ම අවසන් වුණා. හැමෝම ඒ ගැන කතා කළේ බොහොම කලකිරීමකින්. ඒත් රකේෂ්ට තාත්තට මුකුත් කියන්න බෑ. තාත්තා හින්ද අතාරින්නත් බෑ. රකේෂ් හැමදාම උදේට තාත්තා ආස කරපු පිත්තල කෝප්පෙට තේ එකක් අරගෙන ළඟට ආවා. වර්ම මහත්තයාට ඇහෙන විදියට උදේම පත්තර කියවුවා. හවසට සායනේ ඉඳන් ආපු ගමන් වාඩි වෙලා කකුල් අත ගෑවා. මේ හැම එකටම වර්ම මහත්තයාගේ උත්තරේ වුණේ බුලත් කියලා ගහන එක විතරයි. තාත්තේ ඔහොම ඉඳලා හරියනවද? පොඩ්ඩක් එළියට ඇවිල්ලා පිරිසිදු වාතේ හුස්ම ගන්නකෝ. රකේෂ් වර්ම මහත්තයාට කිව්වා. වර්ම මහත්තයා කිසිම ප්‍රතිචාරයක් දැක්වුවේ නැහැ. තමන්ගේ සේවකයෝ අරගෙන ඇවිත් රකේෂ් තාත්තව ඇඳ පිටින්ම එළියට ගෙනිච්චා. මිදුලි ඇඳ තිබ්වා. ඒක ගැන වර්ම මහත්තයා මුකුත් කිව්වේ නැති වුණාට තමන්ගේ කෑම පාලනය කිරීම ගැන වර්ම මහත්තයා බොහෝ තරහින් හිටියේ. දවසක් හොඳටම අසනීප වෙච්ච වර්ම මහත්තයා
තමන්ට පැණි රස කෑමත් එක්ක කිරි ඉල්ලුවා. එතකොටම රකේෂ් එළියට ආවා. රකේෂ්ගේ පිනුම වෙනද වගේ නෙමෙයි. මීට පස්සේ රස කැවිලි මොකුත් නැහැ. මේ වයසට පරිස්සම් වෙන්න ඕනනේ. මීන තාත්තට හාල් ටිකක් උයලා කිරි ටිකක් දාලා දෙයි. බැදපු කිසි දෙයක් මින් පස්සේ බෑ. පැණි රස පොඩ්ඩක්වත් කටේ තියන්න බෑ. රකේෂ් තදින්ම කියා හිටියා. දින ගානක් ලෙඩ වෙලා හිටපු වර්ම මහත්තයා රකේෂ්ගේ කෑ ගැහිල්ලට ඇසැරල බැලුවා. වර්ම මහත්තයා රකේෂ් දිහා බැලුවේ බොහෝම පුදුමයෙන්. තාත්තා කන්න ආස කෑමපා කියන පුතෙක්. අහන්නත් පුදුමයි. වර්ම මහත්තයා තමන්ටම කියාගත්තා. වර්ම මහත්තයා දිහාවත් බැලුවේ නැති රකේෂ් කාමරයේ බෙහෙත් තියලා තියපු රාක්කය පිළිවෙලකට සකස් කළා. රකේෂ්ගේ බිරිඳ වර්ම මහත්තයා දිහා සමච්චල් හිනාවක් පාලා කාමරෙන් එළියට ගියා. ඒක දිහා බලාගෙන හිටපු වර්ම මහත්තයාට ඒක දැනුනේ තමන්ට කරපු ලොකු අපහසුතාවයක් කියලා. මුලින්ම උනේ පැණි රස කෑම නැවතිච්ච එක. ඊට පස්සේ බෙදපු කෑම. වර්ම මහත්තයා ආසාවෙන් කෑම ඔක්කෝම ටිකින් ටික නවත්තලා දැමුණා. හැමදාම වර්ම මහත්තයාට ලැබුණේ පාන් පෙත්තක්, තම්බපු පරිප්පු, තම්බපු එළවලු, සමහර වෙලාවට තම්බපු මාළු කෑල්ලක්. ඒ ඔක්කොම තම්බපු කෑම. තාත්තේ හොඳට තේරුම් ගන්නකෝ, මේ වයසේදි තාත්තා හොඳට පරිස්සම් වෙන්න ඕන, විශේෂයෙන් කෑමේ. රකේෂ් හැම වෙලේම බොහොම ආදරෙන් කිව්වා. මීනා, රකේෂ්ගේ බිරිඳ, හැම වෙලේම උත්සාහ කරේ තමන් හොඳට සලකනවා කියලා පෙන්වන්න. එදා බුලත් කෙල සිද්ධියෙන් පස්සේ වැඩිපුර කාමරයට ආවේ නැති වුණත් ඉඳලා හිටලා දොර රෙද්දෙන් එබිලා බලන්න මීනා පුරුදු වෙලා හිටියා. වර්ම මහත්තයාට මේ කිසිම දෙයක් ඇල්ලුවේ නැහැ. තාත්තා දැන් පුතාලටත් බොරු කියන්න උගන්වනවද? එතකොට හොර වැඩ කරන්න? අර ජරා පත්තර කෑල්ලේ ඔතලා ගෙනාව කෑම කනවද? මම කිසි කෙනෙකුට කඩචෝරු කන්න දෙන්නේ නැහැ. මේ ගෙදරට ගේන්න දෙන්නෙත් නැහැ. හැම තැනම කොලරාව, උණසන්නිපාතේ, බඩේ අමාරු. තාත්තා එක දන්නවා. මේ ගෙදර අයට එළියට බෝ කරන්නද හදන්නේ? මහලු වර්ම මහත්තයා සුසුමක් හෙළලා ආපහු ඇඳේ වැතිරුණා. වර්මට දැන් කිසිම සතුටක් නැහැ. පුතා උදේට පත්තර කියවන්න එන එකත්, තේ එක ගේන එකත් කිසි ගාණක් නැහැ. ඉඳ හිට හරි සතුටක් තියෙන්නේ ඔහුව බලන්න පරණ හිතවත එකාව විතරයි. ඒකත් වෙන්නේ බොහොම කලාතුරකින්. තමන්ගේ හිතවතුනුත් තමන් වගේම අබල දුබල අය හින්දා ගමන් බිමන් සීමා කරලා. ඉඳලා හිටලා හරි එන්නේ අල්ලපු ගෙදර බාති විතරයි. අල්ලපුවත් ඉන්න බාති මිදුලට බැස්සාම වර්ම මහත්තයා එළියට ගෙනත් තිබ්බොත් ඒ වෙලාවේ අනිත් පැත්තින්දම කතා කරනවා. ඒ දෙන්න හයියෙන් කතා කරන සද්දෙ හැමෝටම ඇහෙනවා. ඒ දෙන්නගෙම කන් එච්චර ඇහෙන්නේ නැති හින්දා ඒ වුණාට ඒ දෙන්නට ඒක එච්චර ගාණක් නැහැ. වටපිටාවේ ඇවිදගෙන යන අය පුදුමින් මේ සද්දෙ දිහා බලාගෙන ඉන්නවා. සමහර දවස්වලට අමාරුවෙන් වර්මගේ ගෙදරට ඇවිදින බාති මිදුලේ තියෙන බංකුවේ වාඩි වෙනවා. රකේෂ් එතකොට කරන්නේ වර්ම මහත්තයාගේ ඇඳ එළියට ගෙනත් තියෙන එක. එතකොට දෙන්නම නිදහසේ කතා කරනවා. බුලත් විතහපාප එක එක්කෙනාගේ ලෙඩ ගැන. වර්ම බයි හරිම වාසනාවන්තයි. ඇයි ඉතින් ගෙදරම දොස්තර මහත්තයෙක් ඉන්නවනේ.
බලන්න බාති මාදිය එයා මට හරියට කන්න දෙන්නෙත් නෑ. මොනවා? තමන්ගෙම පුතා හරියට කන්න දෙන්නේ නෑ? ඔව්, මම පාන් කන්න ආසයි කිව්වම එයා කියනවා තාත්තා දැන් කන්න ඕනේ සීරියල්. එහෙම කියලා සීරියල් ග්‍රෑම් 200ක් දෙනවා. දෙන කෑම කිරලයි දෙන්නේ. තරාදිකුත් තියාගෙන ඉන්නවා. හරිම පුදුමයි. මේ නහින දෙහින කාලේ පුතා තාත්තා කැමති කෑම නවත්තනවා කියන එක? එතකොට කෑම කිරලා දෙනවා කියන එක? පොඩ්ඩක් ඉන්න කියන එක. අද පවුලම මාළු බදලා කෑවා. මට සුවඳක් ආවා. මට ඉවසන්න බැහැ. මම ලේලිට කිව්වා මටත් මාළු කෑල්ලක් දෙන්න කියලා. එයා කිව්වනේ එකපාරටම බැහැ කියලා. පාති කට වෙවුල වෙවුල පුදුමයෙන් ආගෙන හිටියා. පුතා කියලා තියෙනවා මට දෙන්න එපා කියලා. තෙල් කෑම නැ, බටර් නැ. පුතා කොහොමද හිතන්නේ තාත්තට මෙහෙම ජීවත් වෙන්න පුළුවන් කියලා? වර්ම මහත්තයා ඔළුව හෙලෙව්වා. මේ තමයි පුතා මට සලකන හැටි. මම එයාට ඉගැන්නුවා. ලොකු මහත් කළා. දොස්තර කෙනෙක් කළා. මේ තමයි ලොකු දොස්තරලා තමන්ගේ තාත්තලාට සලකන හැටි. දැන් පුතාගේ ලොකු වෙනසක් වෙලා. එයා කියන්නේ මගේ හොඳයි කියලා. මේ අන්තිම කාලේ මම කැමති කෑම නැතුව මොන හොඳක්ද? තමන්ගේ දුක අසල් වැසි බාතිට කිව්වට පස්සේ වර්ම මහත්තයාගේ හිතට ලොකු සහනයක් ලැබුණා. වර්ම මහත්තයා දවසින් දවස දුර්වල වුණා. කෑම වෙනුවට දැන් හම්බ වෙන්නේ පෙති, කරල්, බොන බෙහෙත්, විටමින් ටොනික්. පැසිකිලියන්න පහසු වෙන්න පෙති, රුධිර පීඩනය අඩු වෙන්න පෙති, ආහාර දිරවන්න පෙති, එක එක පෙති, කරල් ජාති. යතරතුරේ සැරින් සැරේ ඉස්පිරිතාලෙටත් අරගෙන යනවා. රකේෂ් හිතන්නේ තමාගේ අතින් තාත්තට වෙන්න ඕන දේවල් ඒක කියන. සමහර දවස්වලට හුඟක් වේදනාව දැනුණත් වර්ම මහත්තයා ඒ ගැන රකේෂ්ට කියන්නේ නැත්තේ ඌවා කිව්වොත් තව බෙහෙත් කරල් වැඩි වේවි කියලා. මට නිදහස ඉන්න දෙන්න, මැරෙන්න දෙන්න. මට ඕනෑ නෑ ඔයාගේ පෙතිකරා කකා බෙහෙත් අතර බිවි ජීවත් වෙන්න. ටිකක් හිතන්න තාත්තා. මේ ඔක්කොම කරන්නේ ඔයාගේ හොඳටනේ. රකේෂ් වර්ම මහත්තයාට කියනවා. කෑම තහනම් කරලා. ලේලි සලකන්නේ නෑ. නාකි මගේ කැමැත්තට ඉඩක් නෑ. මුණුබුරෝ හිනා වෙන. මෙහෙම ජීවත් වෙලා වැඩක් තියෙනවද? දැන් වර්ම මහත්තයා කියන දේ තේරුම් ගන්න අමාරුයි. වචන පැහැදිලි නෑ. දෙන විටමින් එවගේම බෙහෙත් හින්දා වර්ම මහත්තයා ජීවත් වෙනවා. සේවකයෝ හැමදාම හවසට වර්ම මහත්තයාව එළියට අරගෙන යනවා. වර්ම මහත්තයා කැමති වුණත් අකමැති වුණත් දොස්තර මහත්තයා එහෙම කියලා තියෙන හින්දා ඒගොල්ලෝ ඒක කරන්නේ. එහෙම කරන්නේ වර්ම මහත්තයාට අලුත් වාතාශ්‍රය ලැබෙන සලසන්න. ලේලි මීනා ඇවිල්ලා පිටට කොට්ටයක් තියලා වාඩි වෙන්න උදව් කරනවා. එතකොට වර්ම මහත්තයා ඇයට බැන වදිනවා. හවස මිදුලේ ඇඳ උඩ වැතිරගෙන ඉන්න තාත්තා ගාවට එන රකේෂ්. තාත්තේ කොහොමද? ඔන්න මම තාත්තට තවත් ටොනික් ජාති දෙකක් ගෙනාවා. ඇඟේ ශක්තිය වැඩි වෙන්න. තමන්ගේ දිහා බලන තාත්තගේ මූණේ තියෙන බැල්මෙන් තාත්තා තමන් ගැන හිතන දේ රකේෂ්ට තේරෙනවා. මම මැරෙනවා. මට මැරෙන්න ඉඩ දෙන්න. තාත්තා විහිළු කරනවා. මේ ටොනික් බොන්න. මේවා ඇඟට ගුණයි. ටොනික් ඔයාම තියාගන්න. මම මීට පස්සේ කිසිම බෙහෙතක් බොන්නේ නැහැ. කවදාවත් නැහැ. වර්ම මහත්තයා මුළු ශක්තියම යොදලා පුතාගේ අතේ තිබිච්ච බෝතලෙට ගැහුවා. බිම වැටිච්ච බෝතලේ සලාන් සද්දෙන් බිඳිලා ගියා. ඒකේ තිබ්බ බෙහෙත් රකේෂ්ගේ සුදු පාට ඇඳුමේ විසිරුණා. ලේලි මීනා අඬාගෙන දුවගෙන ආවා. හැම දිනාම ඇඳ වටේට එකතු වුණා. ඇඳේ තිබ්බ කොට්ටය විසි කරලා දාපු වර්ම මහත්තයා දෑස් පියාගෙන අහසට මුමුණන්න පටන් ගත්තා. දෙවියන් මට කතා කරන්න. දැන් මට යන්න දෙන්න. දින නැති දිනපොත සවන රේඩියෝ කෙටි කතාව. අද කතාව කීකරු පුතා.
ඉන්දීය ලේඛිකා අනීටා දේසායිගේ ඩිවෝටඩ් සන් කෙටි කතාව ඇසුරින් සවනට පරිවර්තනය කළේ ටොරොන්ටෝවේ ආචාර්ය ජගත් රූපසිංහ. අද කතාව ඉදිරිපත් කළේ අනුරුද්ධ වැලිගමගේ සමග ආර්යදාස ගමගේ. දින නැති දිනපොත කැනඩාවේ සවන අන්තර්ජාල රේඩියෝයේ වැඩක්. මේ කතා අහන ඔබටත් සවන දින නැති දිනපොතට කතා ලියන්න පුළුවන්. ජීවන ගමනේ සිත නැවතුන තැන් තේමාව යටතට වැටෙන ඔබේ නිදහස් අදහස් යටතේ ලියවුණු අකුරු ප්‍රමාණය 12 හෝ 14ක් වන සිංහල මාධ්‍යයෙන් ටයිප් කරන ලද පිටු 8කට නොඅඩු කෙටි කතාවක් අප වෙත එවන්න. සිංහල මාධ්‍යයෙන් ටයිප් කිරීම සඳහා Google ආදාන මෙවලම භාවිතා කරන්නත් පුළුවන්. ඔබේ කතාව savana.dinanathidinapotha@gmail.com විද්‍යුත් ලිපිනයට එවන්න. නැවතත් savana.dinanathidinapotha@gmail.com. ප්‍රචාරයට සුදුසු තත්වයේ කතා සංස්කරණයෙන් පසු ඔබටත් අහන්න පුළුවන්.